එකයි බලන්න. ප්‍රීතිමත් ජීවිතයක් මයින්ඩ්ෆුල්නස් තුලින් ප්‍රීතිමත් ජීවිතයක් ඇති කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි අපි කතා කරන්නේ. ජීවිතය ප්‍රීතිමත් වෙන්න එහෙමත සතුටින් ඉන්න අපි හිතන පතන දේවල් අපිට ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි කරන කින වැඩ කටයුතු සාර්ථකව ඉෂ්ට කරගන්න පුළුවන් වුණොත් තමයි අපිට මේ සතුට කියන එක එහෙම නැත්නම් ප්‍රීතිය කියන එක සැනසීම කියන එක ලැබෙන්නේ. ඉතින් අපි අද කතා කරමු ඇයි අපි කරන කියන දේවල් ඒ ආකාරයෙන්ම අපිට ඉෂ්ට සිද්ධ කරගන්නට බැරි. එහෙම බැරි වුණාම තමයි අපි සතුට කියන එක නැතු වෙන්නේ. එහෙනම් අපි උත්සාහ කරලා බලමු අපි කරන කියන වැඩ කටයුතු සාර්ථකව හොඳින් ඵලදායි ලෙස කරන්න. එහෙම වුණාම අපේ සතුට ඇති වෙනවා. ඒක තමයි ප්‍රීතිමත් ජීවිතයකට අවශ්‍ය වෙන්නේ. කොහොමද බලමු මයින්ඩ්ෆුල්නස් එමත සතිමත් බව මේ ප්‍රීතිමත් ජීවිතය ඇති කරගන්න. අපි කරන කියන වැඩ කටයුතු සාර්ථකව අවසන් කරගන්න වැදගත් වෙන්නේ කොහොමද කියලා. අපි දන්නවා අපි කතා කරලා තියෙනවා හිත කියලා කියන්නේ එක තැනක තියාගන්නට බැරි මොහොතක් පාසා වෙනස් වෙන දෙයක්. අපි යම්කිසි කටයුත්තක නිරත වෙනකොට අපි යම්කිසි බලාපොරොත්තුවක් අපේක්ෂාවක් ඇතුව තමයි ඒ කටයුත්ත අපි නිරත වෙන්නේ. අපිට ඒ කටයුත්ත සාර්ථකව ඉෂ්ට කරගන්න නම් අපිට අවශ්‍ය වෙනවා හොඳ අවධානයක්. අවධානය රඳවා ගන්න බැරි වුණොත් අපිට කරන්න කියන කටයුත්ත පිළිබඳව නිසි අවබෝධයක් ලැබෙන්නේ නැහැ. අවධානයේ අවබෝධය නැති තැන අපේ කටයුත්ත අපේ ක්‍රියාව ඵලදායි වෙන්නේ නැහැ. එහෙමනම් අපිට අවශ්‍ය වෙනවා හොඳ අවධානයක්. ඒ අවධානය තියාගන්න තමයි අපි සතිමත් බව එහෙම නැත්නම් මයින්ඩ්ෆුල්නස් පුරුදු කරන්න පුහුණු වෙන්න උත්සාහ කරන්නේ. අපි ජීවිතේ සතිමත් වීම පුරුදු කරලා නැත්නම් මේ විසිරෙන සිත පාලනය කරගන්න ලේසි නැහැ. විසිරෙන සිත පාලනය කරගන්න බැරි වෙන තැන අවධානය රඳවා ගන්න පහසු නැහැ. ඒ නිසා අපි පුංචි කාලේ ඉඳලම පුරුදු වෙන්නට ඕනේ පුළු පුළුවන් හැම වෙලාවකම සතිමත් වෙන්න මයින්ඩ්ෆුල් වෙන්න. එහෙම නැත්නම් සිත එක අරමුණක පවත්වා ගන්න. ඒ නිසායි අපි හැමදාමත් ඔබට මතක් කරන්නේ මයින්ඩ්ෆුල්නස් සතිමත් බව නිතර පුරුදු පුහුණු කරන්න කියන එක. අපි බලමු සුළු මොහොතක් හිතලා බලන්න. ඔබ පොඩි වෙලාවක් ඇස් දෙක පියාගෙන පොඩ්ඩක් බලාගෙන ඉන්න ඔබේ මනස දිහා. ඔබට දැනේවි ඉතා පුංචි වෙලාවකදී කොයිතරම්නම් සිතුවිලි ප්‍රමාණයක් ඔබේ මනසට ගලාගෙන එනවද කියලා. ෂණයක් පාසා මොහොතක් පාසා සියදහස් වාරයක් ඔබේ සිත වෙනස් වෙනවා. සියදහස් වාරයක් විවිධාකාර සිතුවිලි හැඟීම් දැනීම් ආවේග ඔබේ සිතට ගලාගෙන එනවා. එකින් එක ගලාගෙන සිතුවිලි ඔස්සේ බොහෝ වෙලාවට ඔබේ සිතත් චංචල වෙනවා වෙනස් වෙනවා. ඔබට අවධානය රඳවා ගන්න පුරුදු පුහුණු කරලා නැත්තම් ඔබේ සිත මේ විවිධාකාර සිතුවිලි ඔස්සේ ගමන් කරනවා. ෂණයක් පාසා අවසන් වෙන සිතුවිලි ඔබට බැරි වෙනවා අවසන් කරලා අතීතයට එකතු කරන්න. ඔබේ සියලු සිතුවිලි අල්ලා ගන්නවා මනසින්. ඒ තුල අවසන් වෙච්ච සිතුවිලි නැවතත් ඔබ ජීවිතයට එකතු කර ගන්නවා. මෙන්න මේ තුල ඔබට නොහැකි වෙනවා ඔබේ අවධානය මේ වර්තමාන මොහොතේ කරන කටයුත්තට නිසි ආකාරයෙන් යොමු කරන්න. එහෙම නැත්නම් ඒ ක්‍රියාවට යොමු කරන්න අවධානය අවධානයෙන් අවබෝධයෙන් ඒ දිහා බලාගන්න. මේ නිසායි අපිට අපේ සියලු කටයුතු අසාර්ථක වෙන්නේ. ඒ නිසා ඔබ හොතින් පුරුදු වෙන්න අපි මීට කලින් කතා කරලා තියෙනවා විවිධාකාර ආයුරින් කොහොමද අපි සතිමත් වෙන්නේ එහෙම නැත්නම් හිත වර්තමාන මොහොතේ පවත්වා ගන්න කියලා. අපි කතා කළා අපි කය තුලින් අපි කොහොමද සතිමත් වෙන්නේ එහෙම නැත්නම් කය පිළිබඳව මනසින් බලාගෙන ඉඳලා කොහොමද සතිමත් වෙන්නේ කියන එක අපි කතා කළා. ඒ වගේම අපි විවිධ දැනීම් ගැන කතා කළා. අපි පරිසරයේ විවිධ උත්තේජනයන් ලබා ගන්න හැටි කතා කළා සතිමත් වීම තුළින්. ඒ වගේම අපි පුරුදු වෙන්නට ඕනේ අපේ සිතුවිලි දිහා අපේ මනස දිහා සිහියෙන් බලාගෙන ඉන්න. එහෙම බලාගෙන ඉන්නකොට අපට තේරෙනවා අපේ සිත ෂණයක් පාසා වෙනස් වෙන හැටි.
හැම සිතුවිල්ලක්ම ෂණයක් පාසා අතීතයට ගමන් කරන හැටි. අපි දන්නවා අතීතය කියලා කියන්නේ නැත් දෙයක්. ඒ වගේම අනාගතය කියලා කියන්නේ නොපැමිණ දෙයක්. එහෙමනම් ඇත්තටම පවතින්නේ වර්තමානයේ පමණයි. යථාර්ථයේ පවතින්නේ වර්තමානයේ පමණයි. එතකොට හොඳට හිතලා බලන්න අපි බොහෝ වෙලාවට ඉන්නේ යථාර්ථයේ නෙවෙයි නේද කියන එක. අපේ සිත විසිරෙනවා නම් අතීතය සහ අනාගතයට අපි හැම වෙලෙම ඉන්නේ යථාර්ථයේ නෙවෙයි. වර්තමානයේ පොතේ සිරුර පවත්වා ගත්තට මනස හැම වෙලෙම විසිරෙමින් පවතිනවා. එතකොට ඔබ යථාර්ථයේ නොමැති අතීත මතකය හැඟීම් දැනීම් වගේම අනාගත අපේක්ෂා බලාපොරොත්තු එක්ක තමයි ජීවත් වෙන්නේ. එතකොට ඔබ සතිමත් නැහැ. සතිමත් නැති තැන ඔබට වර්තමාන මොහොත ගැන අවබෝධයක් නැහැ. එහෙමනම් ඒ වර්තමාන මොහොතේ කරන සියලු කටයුතු ඔබට සාර්ථකව කරන්නට හැකියාවක් නැහැ. ඒ නිසායි අපි හැමදාම කතා කරන්නේ සතිමත් බව mindfulness ජීවිතයට එකතු කරගන්න. ඒ තුළින් තමයි ඔබ එදිනදා කරන සියලු කටයුතු සාර්ථකව නිවැරදිව කරන්නට පුළුවන් වෙන්නේ. ඒ තුළින් තමයි අපිට පුළුවන් වෙන්නේ අපි කරන කටයුතු නිවැරදි ආකාරයෙන් කරන්න වැරදීම් සහ හානිදී අවම කරගන්න. ඒ තුළ ඔබ කරන ඕනෑම කටයුත්ත දරුවෙකුගේ ඉගෙනීම වෙන්නට පුළුවන්. ඔබේ රැකියාවේ කටයුත්තක් වෙන්නට පුළුවන්. ගෙදර දොරේ එදිනදා වැඩ කටයුතු වෙන්නට පුළුවන්. මේ සියලු වැඩ කටයුතු යම්කිසි ආකාරයකට වැරදීමක් සිද්ධ වුණා නම් අනතුරක් ආකාරයෙන් සිද්ධ වුණා නම් ඒ හැම මොහොතකම අපේ සිත වර්තමාන මොහොතේ රඳවා ගන්නට බැරි වීම නිසායි එසේ වෙන්නේ. ඒ නිසා හැමදාම රැඳී ඉන්න අපිත් එක්ක සතිමත් වීම ගැන අපි කතා කරනවා. ඒ තුලින් අපි අවබෝධයක් ලබනවා සතිමත් වීම කොයිතරම් දුරට ජීවිතේ ප්‍රීතිය සතුට රඳවා ගන්නට ඉවහල් වෙනවද කියන එක. ඒ වගේම ප්‍රායෝගිකව කොහොමද සතිමත් වීම පුරුදු පුහුණු කරන්න කියන එකත් අපි කතා කරනවා. රැඳී ඉන්න අපිත් එක්ක හැමදාම ඔබට සතිමත් දවසක් සඳහා අපි ආශිර්වාද කරනවා. ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.